අයිබෝවන් සැමට කලින් සත්‍ය හරියටම කියන සියත මධ්‍යහන ප්‍රධාන පුවත් ප්‍රකාශය සමග මම රසික සඳරුවන් ප්‍රථමයෙන් අවධානය පුවත් සිරස්තල වෙත අද සවස 6 සිට සඳුදා උදෑසන 6 දක්වා මුළු රටටම ඇඳිරි නීතිය අත්‍යවශ්‍ය සේවා කටයුතු පවත්වාගෙන යාමට ඇඳිරි නීතිය බාධාවක් නැහැ රජය කියයි මෙරටදී හමු වූ කොවිඩ් වෛරස ආසාදිතින් සංඛ්‍යාව 65 දක්වා ඉහළයයි. ප්‍රථමයෙන් අවධානය දේශීය පුවත් වෙත. අද පස්වරු 6 සිට සඳුදා උදෑසන 6 දක්වා දිවයිනටම බලපැවැත්වෙන පරිදි ඇඳිරි නීතිය පනවා තිබෙනවා. අද පස්වරු 6 සිට ලබන සඳුදා පෙරවරු 6 දක්වා මුළු දිවයිනටම බලපැවැත්වෙන පරිදි ඇඳිරි නීතිය පනවා තිබෙනවා. ජනාධිපති කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් මේ බව නිවේදනය කළා. මෙතර පුත්තරම පොලිස් කොට්ටාසේ හලාවත පොලිස් කොට්ටාසේ සහ මේගමුව පොලිස් කොට්ටාසේ කොච්චිකඩී පොලිස් වසමට පැනවූ පොලිස් ඇඳිරි නීතිය තාවකාලිකව ඉවත් කර තිබෙනවා. ඒ අනුව පුත්තලම, අනමටුව, කල්පිටිය, කරුවලගස්වැව, මුන්දනම, නවකත්තේකම, පල්ලම, වනාතවිල්ලුව, උඩප්පුව, නොරච්චෝලේ, සාලියවැව, හලාවත, දංකොටුව, කොස්වත්ත, මාදම්පේ, මාරවිල වෙන්නප්පුව ආරච්චිකට්ටුව සහ කොච්චිකඩී පොලිස් වසමට ඇඳිරි නීතිය තාවකාලිකව ඉවත් කර තිබෙනවා. එලෙස ඉවත් කළ පොලිස් ඇඳිරි නීතිය යළි දහවල් 12ට ක්‍රියාත්මකයි. ජයල් සහ වත්තල යන පොලිස් වසම්වලටත් බලපැවැත්වෙන පරිදි පනවා තිබූ පොලිස් ඇඳිරි නීතිය අද උදැසන 9ට තාවකාලිකව ඉවත් කර නැවත අද දින දහවල් 12ට නැවත දැනුම් දෙනතුරු එකී පොලිස් වසම් සියල්ලටම බලපැවැත්වෙන ලෙස ක්‍රියාත්මක කරන බව පොලිස් මාධ්‍ය කොට්ටාසය නිවේදනය කළා. ඇඳිරි නීතිය බලපැවැත්වෙන ප්‍රදේශ හරහා ගමන් කරන පොදු වාහන සහ සේවා අත්‍යවශ්‍ය සේවා කටයුතු සිදු කිරීමට හැකියාව පවතිනවා. අපි දැන් සූදානම් පොලිස් ඇඳිරි නීතිය පැනවීම සහ ඒ සම්බන්ධයෙන් ක්‍රියාත්මක වන නීතිමය තත්ත්වය පිළිබඳව දැනගැනීම සඳහා සම්බන්ධ කර ගැනීමට පොලිස් පාද ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී චාලිය සේනාරත්න මහත්මාව. අද දින මධ්‍යාහන 12 සිට පුත්තලම දිස්ත්‍රික්කයට සහ කොච්චිකඩේ වත්තල සහ ජාල පොලිස් බලපදේශයට පනවා ඇති පොලිස් ඇඳිරි නීතිය සඳුදා පෙරවරු 6 දක්වා ක්‍රියාත්මක කරනු ලබනවා. මුළු දිවයින පුරාවම බලපවත්වන පරිදි අද දින පස්වරු 6 සිට 23 වෙනි සඳුදා පෙරවරු 6 දක්වා පොලිස් ඇඳිරි නීතිය ක්‍රියාත්මක කිරීම ලැබීමටත් කටයුතු කර තිබෙනවා. ශ්‍රී ලංකා පොලිසිය සියලුම මහජනතාවට දැනුම් දෙන්නේ හැකිතාක් දුරට තම නිවසේම රැඳී සිටින ලෙසට. කෙසේ වෙතත් හදිසි හා අත්‍යවශ්‍ය සේවා පවත්වාගෙන යාම සඳහා ඇඳිරි නීතිය බාධාවක් කර නොගන්නා ලෙස දැනුම් දෙන අතරම අත්‍යවශ්‍ය සේවා සහ මාධ්‍ය සඳහා තම සේවා හැඳුනුම්පත ඇඳිරි නීති බලපත්‍රයක් වශයෙන් භාවිත කළ හැකි. එමෙන්ම තම නිවාසවලින් බැහැරව සිටින සෑම කෙනෙකුගේම අපි ඉල්ලා සිටින්නේ හැකිතාක් දුරට සෞඛ්‍ය අංශ විසින් නිකුත් කර ඇති උපදෙස් තරයේ පිළිපදින ලෙසයි. ලොව කොවිඩ් ආසාදිත පුද්ගල මරණ සංඛ්‍යාව චීනය අභිබවා යමින් අද ඉතාලියෙන් වාර්තා වුණා. ඒ අනුව ඉතාලියේ සමස්ත මරණ සංඛ්‍යාව වාර්තා වන්නේ 3405ක් ලෙසයි. මේ අතර COVID-19 හෙවත් නව කොරෝනා වෛරසය ආසාදනය වූ ශ්‍රී ලාංකිකයින් සංඛ්‍යාව මේ වන විට 65 දක්වා ඉහළ ගොස් තිබෙනවා. COVID-19 වෛරසය ආසාදනය වූ පුද්ගලයින් නිරෝධායනය කිරීම සඳහා තවත් නිරෝධායන මධ්‍යස්ථානයක් රන්ටබේ ජාතික ශිෂ්‍ය බටපුරුදු මධ්‍යස්ථානයේ ස්ථාපිත කර තිබෙනවා. COVID-19 හෙවත් නව කොරෝනා වෛරසය ආසාදනය වූ ශ්‍රී ලංකිකයින් සංඛ්‍යාව මේ වන විට 65ක්. දිවයින පුරා නිරෝධායන මධ්‍යස්ථාන 17ක් තුළ පුද්ගලයින් 2400කට අධික පිරිසක් මේ වන විට නිරෝධායනයකට ලක්වන බව COVID-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසනවා. මේ අතර පැතිර යන කොරෝනා වෛරස් රෝගය පාලනය කිරීම සඳහා රජය හා ආරක්ෂක අංශ විදේශයන්හි සිට පැමිණෙන පුද්ගලයින් නිරෝධායනය සඳහා යොමු කිරීමට රන්ටබේ ජාතික ශිෂ්‍ය බට පුහුණු මධ්‍යස්ථානයේද නිරෝධායන මධ්‍යස්ථානයක් බවට පත් කර ඇති බව මිනිබේ ප්‍රාදේශීය ලේකම් වත්සලා මාරවගේ මහත්මිය ප්‍රකාශ කළා. 500කට අධික පිරිසක් වෙනුවෙන් මෙම මධ්‍යස්ථානයේ පහසුකම් සැපීමට හැකි පරිදි ආරක්ෂක අංශ කටයුතු කරමින් සිටින බවයි ඇය වැඩිදුරටත් ප්‍රකාශ කළේ.
මෙතර විදේශ රටවල සිට මෙරටට පැමිණෙන මගින් කටුනායක බණ්ඩාරනායක ගුවන්තොටුපලින් මෙරටට ඇතුළත් කර ගැනීම ඊයේ අලුයම 4ට අතිරුණු ලැබුවා. එය සතියක කාලයකට ක්‍රියාත්මක වනවා. මේ අතර ශ්‍රී ලංකාව තුළ කොරෝනා වෛරසය වසංගත තත්ත්වයක් දක්වා වර්ධනය නොවීම සඳහා අද දිනේ සිට මේ මාස 27 වනදා දක්වා රජයේ වැඩ කරන දින 6ක කාලය නිවසේ සිට රාජකාරී කරන කාල සීමාවක් ලෙස නම් කිරීමට රජය තීරණය කළා. මෙම තීරණය රාජ්‍ය අර්ධ රාජ්‍ය සහ පෞද්ගලික අංශවලට අදාළව ක්‍රියාත්මක කරන අතර මෙම කාල සීමා රජයේ නිවාඩු දින ලෙස නොසලකන බවයි රජය දැනුම් දුන්නේ. මීට අමතරව සියලුම රාජ්‍ය සේවකින් සඳහා මේ මාස වැටුප එළඹෙන සඳුදා දින ගෙවන ලෙස අග්‍රමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මුදල් අමාත්‍යංශ ලේකම් වෙත උපදෙස් ලබා දී තිබෙනවා. මේ අතර COVID-19 හෙවත් නව කොරෝනා වෛරසයෙන් චීනයේ මියගිය සංඛ්‍යාවට වඩා වැඩි ප්‍රමාණයක් ඉතාලියෙන් වාර්තා වනවා. ගත වූ පැය 24 තුළ ඉතාලියෙන් වාර්තා වන මරණ සංඛ්‍යාව 427ක්. ඒ අනුව මේ වන විට ඉතාලියේ වාර්තා වන මුළු මරණ සංඛ්‍යාව 3405ක්. COVID-19 හෙවත් නව කොරෝනා වෛරසයේ තිමිර ගෙය ලෙස සටහන් වූ චීනයෙන් වාර්තා වූයේ මරණ 3130ක් පමණයි. ඒ අනුව චීනයට වඩා මේ වන විට ඉතාලියේ මරණ සංඛ්‍යාව ඉහළ ගොස් තිබෙනවා. ඉතාලියේ වාර්තා වන මුළු කොරෝනා අසද්දිතින් සංඛ්‍යාව මේ වන විට 41,035ක් බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. වෛරසයේ තිබිරිකේ වූ චීනයේ ඊයේ දිනේදී කිසිදු අසද්දිතයක වාර්තා නොවීමද විශේෂත්වයක්. එසේම ජර්මනිය, ඉතාලිය සහ ස්පාඤ්ඤය යන රෝගීන් සංඛ්‍යාව 15,000කට අධික බවයි විදෙස් මාධ්‍ය තොරතුරු වාර්තා කළේ. අමරිකා එක්සත් ජනපදයේ මේ වන විට COVID-19 වෛරසය අසාධිත වූ රෝගීන් 13,000ක් ඉක්මවා ගොස් ඇති අතර මරණ සංඛ්‍යාව 200ක් පවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. මේ අතර එක්සත් ජනපදයේ ජෝන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාලයේ දත්ත වාර්තාවලට අනුව මේ වන විට ගෝලීය වශයෙන් පුද්ගලයන් 240,000කට අධික පිරිසකට COVID වෛරසය වැළඳී ඇති අතර පුද්ගලයන් 9,800කට වැඩි පිරිසක් ජීවිතක්ෂයට පත් වී තිබෙනවා. එසේම සුවය ලැබූ සංඛ්‍යාව 85,000ක් පවයි එම වාර්තා පවසන්නේ. පොලිස් ඇඳුරි නීතිය රටපුරා ක්‍රියාත්මක කිරීම සහ වත්මන් තත්ත්වය පිළිබඳව අමාත්‍ය බඳුළු ගුණවර්ධන මහතා විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවක් අද පෙරවරුවේ කැඳවීමෙන් අදහස් පළ කළා. සඳුදා පස්වරු 6 සතියන්තයේ ඇඳුරි නීතියක් වශයෙන් ක්‍රියාත්මක වෙන නිසා නිවෙස්වලින් බැහැරව නොගොස් තමන්ගේ නිවෙස්වල සිට නිරෝධායන ක්‍රියාවලියට ස්වයංක්‍රීයව දායක වෙන ලෙස තමයි අපිට ජනතාවගෙන් ඉල්ලා සිටින්න තිබෙන්නේ. අත්‍යවශ්‍ය භාණ්ඩ ලබා ගැනීම පිළිබඳ ගැටලුවක් නැහැ. පිටකොටුවේ තොග වෙළඳපොළ අද පස්වරු 2 වෙනකම් පැවැත්වෙනවා. ඊට පස්සේ සතියන්තේ හරුණාම සඳා උදේ පාන්දර 6 නැවත පිටකොටුවේ තොග වෙළඳපොළ විවෘත වෙනවා. ඒ නිසා ආහාර ද්‍රව්‍ය පිළිබඳ කිසිම හිගතාවයක් ඇති වෙන්නේ නැහැ. මේවර වසංගත තත්ත්වය හා ලෝකාර්ථික අවපාතයේ යටතේ ත්‍රෛමාසයක් යනකම් අත්‍යවශ්‍ය භාණ්ඩ අර සියලු භාණ්ඩ ලංකාවට ආනයනය කිරීම වහාම ක්‍රියාත්මක වෙන පරිදි තහනම් කරලා තිබෙනවා. ඒ වගේම අපි බලාපොරොත්තු වෙනවා විදේශයන්ගේ රැකියාවන්නේ නූතු ශ්‍රී ලාංකිකයෝ සහ ඊතර සිටින ශ්‍රී ලාංකිකයන්ගේ මුදල් වැඩි වැඩියෙන් මෙතරට එවීම දිරිගැන්වීම සඳහා මහා බැංකුව විවිධ ක්‍රියාමාර්ග ඉදිරියේදී ප්‍රකාශයට පත් කරයි. මේ විනිමය අනුපාතයේ මුදලේ අගය ආරක්ෂා කිරීමත් ජාතික වගකීමක් වශයෙන් ඉටු කළ යුතු කාර්යයක්. මේ අර්බුදයේ මීට වඩා වැඩියට දරුණු ලෙස බලපෑවොත් ඇමරිකා එක්සත් ජනපදයටත් මේ ප්‍රශ්නේ තියෙනවා. දෙවෙන පුරා බලපැවැත්වීමට නියමිත ඇඳුරි නීති තත්ත්වය හමුවේ අද දවසේදී රට පුරා විරන්සල් තුළ දිගු පෝලිම් තත්ත්වයක් දක්නට ලැබුණා. රටේ පවතින තත්වයේ හමුවේ දෙවෙන පුරා අද පසුරු 6 සිට පැඩවීමට නියමිතව ඇති ඇඳිරි නීති තත්වයේ හේතුවෙන් ජනතාව වෙළඳසල්වලට පැමිණ සිය අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ලබා ගැනීම සඳහා පෙළඹීම සහ වෙළඳසල් තුළ දිගු පෝලිම් දක්නට ලැබුණේ මේ ආකාරයෙන්. Espera, ma, solo veniamo.
මෙතර දිවෙනේ ඉන්දන පිරුම් හල් තුලද දිකු පොලිම් සහිත තත්වයක් අද දින දක්නට ලැබුණා. ආණ්ඩුවට අවශ්‍ය වී ඇත්තේ වෛරසයෙන් රට බේරා ගැනීමට නොව මැතිවරණයෙන් ජයග්‍රහණය කිරීමට බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රජිත සේනාරත්න මහතා පවසනවා. ඒ කළුතර ප්‍රදේශයේදී මාධ්‍යවේද අදහස් දක්වමින් රජය දේශපාලන තීන්දුව ගන්නකොට මේ ස්වාධීන කොමිෂන් සභාව රට ගැන හිතලා තීන්දුව ගන්නවා. ආණ්ඩුවට අද ඕනේ කොරෝනාව සංගතයෙන් මිදෙන්නට වඩා ඡන්ද දිනන්නයි. අපි කොහේ හරි ප්‍රවෘත්ති සාකච්ඡාවකදී කරපු තප්පර 45ක වාක්‍යයක් අරගෙන ඒකට විරුද්ධව නඩු දාන්නයි. දැන් මේවා තමයි කරන්නේ. කොරෝනාවට වඩා වැදගත් ආණ්ඩුවට මෙන්න මේ වැඩ ටික කරන්නේ. දේශපාලනය කරලා දේශපාලනයෙන් යම් කිසි ජයග්‍රහණයක් ලබා ගැනීම. මතක තියාගන්න කොරෝනාව කියන එක මෙතන ඉන්න අපි හැමෝටම එන්න පුළුවන්. විශේෂයෙන්ම හිටපු සෞඛ්‍ය අමාත්‍යවරයා වශයෙන් සහ මම වෛද්‍යවරයෙක් වශයෙන් කියනවා මේ සියල්ලම දෙවණියට දාලා පළවෙනි දෙවනි තුන්වෙනි ප්‍රමුඛතාවයේ වශයෙන් කොරෝනා වසංගතය අරගෙන ඒක යම් පාලනයක් කරලා අපිට පුළුවන් මැතිවරණය කරන්න. මැතිවරණ කරන්නට අපි ජීවත් වෙලා ඉන්න ඕනේ. මේ රටේ ජනතාව ජීවත් වෙලා ඉන්න ඕනේ. රජයට නොතේරෙන හැබැයි මැතිවරණ කොමිසමට තේරිලා තියෙනවා කොරෝනා වසංගතයේ තිබෙන භයානකත්වය සහ ඒගොල්ලන්ට ජාත්‍යන්තර අවබෝධයක් තිබෙනවා රජයට වැඩිය. COVID-19 හෙවත් කොරෝනා වෛරස් ව්‍යාප්තිය නතර කිරීමට ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ වශයෙන් රජයට සියලු සහාය ලබා දෙන බව හිටපු රාජ්‍ය අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා පවසනවා. ඒ කළුතර ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් විශේෂයෙන්ම අපි බලාපොරොත්තු වෙන්නේ එක පැත්තකින් රජයක් හැටියට මේ රටේ පවතින මේ කොරෝනා වසංගතය තුරන් කිරීම වෙනුවෙන් අපි ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ කියන පක්ෂය හැටියට අපේ පූර්ණ සහයෝගය රජයට ලබා දෙමින් අපි බලාපොරොත්තු වෙනවා හැම වෙලේම අපේ මැතිවරණ ප්‍රචාරණ කටයුතු වලින් මිදිලා මේ වසංගත රෝගය මේ රටින් තුරන් කිරීමට අවශ්‍ය කරන වැඩපිළිවෙලට පූර්ණ දායකත්වය ලබා දෙන්න. විශේෂයෙන්ම මේ රජය ප්‍රකාශ කරලා තියෙනවා මැතිවරණයේ දිනීමයක් නොමැතිව කල් දැමීමක් සම්බන්ධයෙන්. ඉතින් ඒ අනුව අපේ වගකීම හරියට ඉටු කරන්න බැඳී සිටිනවා. ඒ වගේම මැතිවරණයේ පවත්වන දිනේදී අපි විශේෂයෙන් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ හැටියට කළුතර දිස්ත්‍රික්කයේ අති විශිෂ්ට ජයග්‍රහණයක් අපි ලබා ගන්න එක ඉරහඳ වගේ විශ්වාසයි. තෙල් මිල රජයේ වහාම අඩු කර ජනතාවට එහි වාසිය වත්මන්ආණ්ඩුව විසින් ලබා දිය යුතු බව ජනතා විමුක්ති පෙරමුණේ මධ්‍යම කාරක සභික වසන්ත සමරසිංහ මහතා පවසනවා. ඒ අනුරාධපුර ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් තෙල් මිල අඩු කිරීම අත්‍යවශ්‍යයි මේ මොහොතේ. ඒ මොකද ඒ ඩොලර් වලින් ඒවා යන්නේ ඉන්දියාවට. රටට සල්ලි උමනා වෙලාවක නම් තියෙන වහාම තෙල් මිල අඩු කිරීමේ ක්‍රියාවලිය කරාට පස්සේ ජනතාවට සහන දීමෙත් පහසු වෙන්නේ ආණ්ඩුවට. ඒ නිසා තෙල් මිල අඩු කිරීම හරහා රටේ සමස්ත ක්‍රියාවලියට විදුලි බලය නිෂ්පාදනයට අනිත් පැත්තෙන් ප්‍රවාහණයට අත්‍යවශ්‍ය සේවාවලට සියලු දෙනාට සහන සලසන්න පුළුවන්කම තියෙනවා තෙල් මිල අඩු කරන්න. ඉන්දියන් ඔයිල් සමාගම හොයාගන්න අමතර ලාභෙන් කොටස් ගන්න ආණ්ඩුවේ ක්‍රියාමාර්ග වහම නවත්තන්න. රටක් අවදානමට ලක් වෙච්ච වෙලාවේ ජාවාරම් කරන්න හදන්න එපා. තෙල් මිල වහම අඩු කරන්න කියලා අපි ඉල්ලනවා. ඒ විතරක් නෙමෙයි, දැන් අපි අහනවා මැතිවරණ කොමසාරිස්වරයා ඡන්දේ කල් දැම්මට පස්සේ පාර්ලිමේන්තුවක් නැති භාරකාර ආණ්ඩුවක් තියෙන්නේ. ඒ භාරකාර ආණ්ඩුවට අයවැය පාර්ලිමේන්තුවේ සම්මත වෙලා නැහැ. ඒතකොට අප්‍රේල් මාසේ වෙනකොට මේක ඉවර වෙනවා. එනිසා දැන් ආණ්ඩුව හිතාමතාම මැතිවරණය සඳහා අවශ්‍ය කරන න්‍යාය පත්‍රයන් සකස් කරමින් ඉන්නේ. අපි ගෙදර ඉඳන් වැඩ කිරීම හරහා කොරෝනා මර්ධනයට පහසුවක් වෙනවා නම් ආණ්ඩුව උත්තරයක් දෙන්න ඕනේ. ඒ ගෙදර නවතින මිනිස්සුන්ට ජීවත් වෙන්න පුළුවන් විදිය. ස්වභාවික ව්‍යසනයක් වන කොරෝනා වෛරසයෙන් රට ආරක්ෂා කිරීමට වත්මන් රජයේ ගත හැකි සියලු පියවර ගෙන ඇති බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත සමරවීර මහතා පවසනවා. ඒ පානදුර ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් කොරෝනා අපි ප්‍රාර්ථනා කරපු දෙයක්ද? අපි බලාපොරොත්තු දෙයක්ද? අපි ඉල්ලලා ගත්ත දෙයක්ද? නෑ. කොරෝනා අප වෙත ආපු දෙයක්, ස්වභාවික දෙයක්. එතකොට ඒ පාලනය කිරීමට, ඒ මැඩලීමට රජයේ ගත හැකි සියලු පියවර ගත්තා. සමාජයට කරදරයක් නොවි, රට අඩාල නොකර ඒ කොරෝනා වසංගතයට මුහුණ දෙන සියලු පියවර ගත්තා. හැබැයි ඒ පියවර ගනිද්දි කොරෝනාවල ව්‍යාප්තිය දැකලා ඉතාම සමීපව නිරීක්ෂණය කළා. ඒ අනුව ටික ටික සීමාකාම යොදන්න රජයට සිද්ධ වුණා. මොකද වටින්නේ මැතිවරණ ඡන්ද නෙවෙයි, වටින්නේ මිනිස්සුගේ ජීවිත. ගෝඨාභය රාජපක්ෂ මහත්මයාගේ පාලනය කියන්නේ මිනිස්සුන්ගේ ජීවිතවල අප්‍රමාණ වටිනාකම තේරුම් ගත්ත රජයක්. කොරෝනා වසංගතයේ මැඩලීමේ කාර්යය
එතුමා අතරාරම් තියෙනවා. ඒ වගේම මේ මැඩ්ලිමේ කාර්යයේ ප්‍රමුඛ කාර්ය භාරයක් ශ්‍රී ලංකාවේ ත්‍රිවිධ හමුදාවන් වෙත පවරා තිබෙනවා. ඒ කඩිනමින් කොරෝනාව සංගතිය අවසන් කොට මිනිසුන්ගේ ජීවිත ආරක්ෂා කිරීම පිණිස මිසක් වෙන මොකක්වත් නෙවෙයි. පසුගිය මැතිවරණයේදී වත්මන් ආණ්ඩුව ඉටු කළ නොහැකි පොරොන්දු ජනතාවට ලබා දී ඔවුන්ගේ මනාපය ලබාගත් බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදරුදීන් මහතා පවසනවා. ඒ වවුනියාව ප්‍රදේශයේදී මාධ්‍යවේදී අදහස් දක්වමින් ජනතාවට කියපු දේවල් එයාලට ඉටු කරන්න බැරි වුණා. බැරි දේවල් කියලා තමයි ඡන්ද ගත්තේ. ඒ නිසා සජිත් ප්‍රේමදාස මහතා කිව්වා කරන්න පුළුවන් දේවල් ජනතාවට කියලා තමයි ඡන්ද ඉල්ලුවේ. ඒ එත්ත කියපු මිනිසයාව පැරද්දලා මේ වගේ අයට ඡන්ද දුන්නා. වෙළඳපොළවල තෙල් මිල අඩුවලා තියෙන නිසා ඒ සහන, ඒ වාසිය අපේ ලංකාව ජනතාවටත් ලබා දෙන්න ඕන. ආණ්ඩුවක් හිටියට ඒක අනිවාර්යෙන් ඉටු කරන්න ඕන. ඒ වගේ බන්දුල ගුණවර්ධන මහතා අවුරුදකට වැඩි මිල අඩු කරන්නේ නැහැ කියලා කියනවා නම් ඒක ජනතාවට කරන අසාධාරණයක්. ලෝක වෙළඳපොළ වල තෙල් මිල අඩු වෙනකොට ඒවා ඒ සහනය ඒ අඩු වෙච්ච වාසිය ජනතාවට ලබා දෙන්න ඕන. අවුරුදු කාලයක් එහෙම අපි අඩු කරන්නේ නැහැ කියලා කියනවා නම් ඒක ජනතාවට ලොකුම අවශ්‍යතාවයක්. මෙන්න ජනාධිපති මාධ්‍යංශයේ විතින් දැන් නිකුත් කළ නිවේදනය. කොරෝනා වෛරසයේ මර්ධනයේ තවත් පියවරක් ලෙස විනෝද චාරිකා වන්දනා ගමන් සහ සංචාරක ගමන් වහාම තහනම් කිරීමට රජය තීරණය කර තිබෙනවා. උද්ගතව ඇති තත්ත්වයේ හමුවේ ජන ජීවිතය සුරක්ෂිත කරනු පිණිස මේ තීරණය ගෙන තිබෙන බවයි ඔවුන් අදහස් පළ කරන්නේ. ජනතාව ගැවෙතන ස්ථානවලදී මීටරයකින් පමණ පුද්ගල දුරස්ථතාවයේ පවත්වා ගැනීමට ලබා දී ඇති උපදෙස් අනිවාර්යෙන් පිළිපදින ලෙසද රජය ඉල්ලා සිටිනවා. ලබන සඳුදා පෙරවරු 6ට ඇඳිරි නීතිය අවසන් වීමෙන් පසු නැවත එය ක්‍රියාත්මක වන වේලාව 22 ඉරිදා ජනතාවට නිවේදනය කිරීමට නියමිතයි. මෙන්න නැවතත් එම නිවේදනය. කොරෝනා වෛරසයේ මර්ධනයේ තවත් පියවරක් ලෙස විනෝද චාරිකා වන්දනා ගමන් සහ සංචාරක ගමන් වහාම තහනම් කිරීමට රජය තීරණය කර තිබෙනවා. උද්ගතව ඇති තත්ත්වයේ හමුවේ ජන ජීවිතය සුරක්ෂිත කරනු පිණිස මේ තීරණය ගෙන ඇති බවයි ජනාධිපති මාධ්‍යංශයේ සඳහන් කරන්නේ. ජනතාව ගැවසෙන ස්ථානවලදී මීටරයකින් පමණ පුද්ගල දුරස්ථතාවයේ පවත්වා ගැනීමට ලබා දී ඇති උපදෙස් අනිවාර්යෙන් පිළිපදින ලෙසද රජය නිවේදනයක් මගින් නිකුත් කරමින් සඳහන් කරනවා. ලබන සඳුදා පෙරවරු 6ට ඇඳිරි නීතිය අවසන් වීමෙන් පසු නැවත එය ක්‍රියාත්මක වන වේලාව 22 ඉරිදා ජනතාවට දැනුම් දීමට නියමිතයි. දැන් අවධානයේ රටවටා පුවත් කිහිපයක් වෙතයි. රජය විසින් රාජ්‍ය සහ පෞද්ගලික ආයතනවල අත්‍යවශ්‍ය නිලධාරීන් පමණක් සේවයට වාර්තා කරන ලෙස දන්වා තිබේදී කඹුරුපිටිය ප්‍රදේශයේ ඇඟලුම් කම්හලක් අද දින එහි සේවය කරන ඇඟලුම් සේවක සේවිකාවන්ට සේවයට වාර්තා කරන ලෙස දන්වා ඉතා අනාරක්ෂිත අන්දමින් 70ක පමණ පිරිසක් සේවය යොදවා තිබේදී කඹුරුපිටිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය පොලිසිය සහ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය නිලධාරීන් ගොස් වහම එම ඇඟලුම් කම්හල වසා දැමීමට පියවරගෙන තිබෙනවා. මේ අතර මෙලෙස රාජ්‍ය සහ පෞද්ගලික ආයතනවල අත්‍යවශ්‍ය නිලධාරීන් පමණක් සේවයට වාර්තා කරන ලෙස දන්වා තිබේදී දෙරණියගල ප්‍රදේශයේ ඇඟලුම් කර්මාන්ත ශාලාවකද අද උදැසන සිට සේවක සේවිකාවන් සේවයට වාර්තා කර තිබෙනු දක්නට ලැබුණු බව අප වාර්තාකරු සඳහන් කළා. 72 නගර සභාවේ සෞඛ්‍යාංශ විසින් දෙස් විදෙස් සංචාරකින් සහ මගින් විශාල වශයෙන් ගමන් කරන 72 ස්ථානය විෂ බීජ හරණයකට ලක් කර තිබෙනවා. COVID-19 වෛරසයේ පැතිර යාමේ අවධානම පාලනය කිරීම සඳහා හැටන් ලැංගම ඩිපෝවෙ සිට දිනපතා දහවෙනි වන දුර සහ කෙටි දුර දහවන බස් රථ තාවකාලිකව නතර කිරීමට හැටන් ලැංගම ඩිපෝව කටයුතු කර තිබෙනවා. ඒත් සමගින් අදට නියමිත සියත මධ්‍යහන පුවත් විකාශය අවසන් කරනවා. අපි නැවත හමු වන්නේ සවස 6 අපගේ ප්‍රධාන පුවත් විකාශය සමග. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න.
වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.